රන්වන් පැහැති සමකට ආරක්ෂිතම පරිපූර්ණ පෝෂණ සත්කාරය ඒ වගේම ආරක්ෂිත වගේම පරිපූර්ණ පෝෂණ සත්කාරය ඔබ ලබා ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා කියලා අපි දන්නවා. ඒ නිසාමයි ඔබ අපට මේ වගේ ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නවලට අපි පිළිතුරු දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා බයෝවිට ගැන කතා කරන්න. බයෝවිට දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කරන අය ජනප්‍රිය රංගන ශිල්පිනියක් රුක්ෂණා දිසනායකයි වන් සුබදසනක්. අය වන් ඒ වගේම අපිත් එක්ක අද දවසේ ඉන්නවා 2017 මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් චලනි ශෙහානි. අයබෝන් සුබදසනක්. අයබෝන් සුබදසනක්. රුක්ෂණා, මුලින්ම පොසොන්දි නානයක්කාර අම්බලංගුණින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. අපිට පින්තූරෙකුත් තියෙනවා. ඒ පින්තූරේ බලන ගමනුත් කතා කරන්න පුළුවන්. රුක්ෂණා කී ඔයාගේ ඩාන්සින් YouTube channel එකෙන් මෙන්න මේ පින්තූරේ ගත්තේ. මේ වගේ කොස්ටියුම් සඳින්න හොඳ ඊවන් කලර් එකක් තියෙන්න ඕනි. මම ඩාන්සින් කරන කෙනෙක්. ඇත්තටම මේ බයෝවිට නිසාද මේ ඊවන් ස්කින් ටෝන් එක ලැබුණේ කියලා අහනවා. ඩාන්සින් කරන කෙනෙක් නිසා එයා දන්නවා ඇති අපි ඩාන්සින් කරනකොට කොස්ටියුම් එකක් අඳිනකොට අපිට පොඩි පොඩි සීමා වලට යන්න බෑ ඇත්තටම. එතකොට අපි ට්‍රැඩිෂනල් ඩාන්සින් ගත්තත් වෙස්ටර්න් ඩාන්සින් ගත්තත් අපිට ඒ ඩාන්ස් එකට අදාළ විදිහට අපිට කොස්ටියුම් එකක් නිර්මාණය කරන්න වෙනවා සහ අඳින්න වෙනවා. එතකොට අපේ ස්කින් එකේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් ඔය කියන හේතු ගොඩක් බලපානවා. ඒ කියන්නේ එයාම කියලා තියෙනවා ඊවන් ස්කින් ටෝන් එකක් තියෙන්න ඕනේ කියන එක. ඒකේ වැදගත්කම මම හිතන්නේ එයාටයි මටයි හොඳට තේරෙනවා ඇති අපි දෙන්නම ඩාන්සින් කරන නිසා. ඒක නිසා වෙන්නත් එයා ඒ ප්‍රශ්න යොමු කරන්නත් ඇත්තේ. ඉතින් මං හිතන්නේ මූලට නම් අපිට මේකප් ගොඩාක් දාන්න පුළුවන්. නමුත් අතට එතකොට සමහරක් වෙලාවට අපිට බඩ හරිය පේන්න වෙනවා. කකුල් වලට සමහරක් වෙලාවට කොස්ටියුම්ස් වල විවිධ කැන් ඩිසයින්ස් වගේ දේවල් කරනවා. නිරාවරණය වෙනවා කරන්න වෙනවා සමහර තැන් වලින්. ඒක කොයි කොතනද කොයි වගේද කියන එක අපිට ඩිසයිඩ් කරන්න බෑ කලින් ගොඩක් වෙලාවට. ඉතින් ඒ නිසාම තමයි ඊවන් ස්කින් ටෝන් එකක කියන එකේ වැදගත්කම යටයි මටයි ගොඩක් දැනනවා කියලා මම කිව්වේ ඩාන්සින් කරන නිසා. ඇත්තටම ගොඩක් වෙලාවට අපිට මේ මේකප් භාවිතා කරනකොට මේකප් කියන එක යූස් කරන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මං හිතනවා මට ඩාන්ස් කෙනෙක් විදිහට ඇක්ට්‍රස් කෙනෙක් කියන එක වෙනම දෙයක්නේ. ඩාන්ස් කෙනෙක් කියන විදිහට මට ඩාන්ස් කෙනෙක් කියන එකට ලොකු පිටුහලක් වුණේ බයවිට පාවිච්චි කිරීම හරහා මට ඒ විදිහට කොස්ටියුම් එකක් අඳින්න හිතෙන විදිහට. දැන් මේ ඇවිල්ලා ට්‍රැඩිෂනල් ඩාන්සින් කොස්ටියුම් එකක්. එතකොට වෙස්ටර්න් ඩාන්සින් වලට මේ හැම දෙයකටම මට උපයෝගී වුණේ බයවිට යූස් කරපු මගේ මුළු ස්කින් එකම එක කලර් එකක් ගත්තා. ඒ නිසා මට ඒක බය නැතුව ඕනෙම කොස්ටියුම් එකක් අඳින්න පුළුවන් වුණා. ඉතින් මම ඇයටත් යෝජනා කරනවා බයවිට හරහා ඇයට පුළුවන් මේ ඇයගේ අවශ්‍යතාවය මේ විදිහට ලබා ගන්න කියන එක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. හොඳයි. ඉතින් චලනිට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. සිනෙත්මියා වර්ෂණා මාර්විලින් යොමු කළ තියෙනවා. අක්කි, මම ළඟදී ලංකාවට ආවේ. මම UK වලදී හොඳ ෆුඩ් සප්ලිමන්ට් එකක් ගත්තා. දැන් ඉම්පෝර්ටඩ් ප්‍රොඩක්ට්ස් ලංකාවේ නැති නිසා මම හොඳ දෙයක් හොයනවා. මම දකිනවා ඔයාව සෝෂල් මීඩියා වලින් හරියට ෆොරින් රටවල් වල ට්‍රැවල් කරනවා. ඒත් වෙස්ටර්න් රටවල් වලට ඒවට වඩා මේඩ් ඉන් ශ්‍රී ලංකා වන බයෝවිටම ගන්නේ එහි සුවිශේෂී බවක් ඇතයි කියලා මට හිතෙනවා කියලා. ඇත්තටම දැන් පළවෙනි දේ මම ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් ශ්‍රී ලාංකිකයෙක් විදියට අපේ ස්කින් එකට ගැළපෙන දේවල් හදන්නේ ශ්‍රී ලංකාවේ කියන එක මගේ මතයක් තියෙනවා. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව බයෝවිටා. ඒ කියන්නේ බයෝවිටා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන දෙයක්. ඉතින් ඒක තමයි පළවෙනි හේතුව. ඒ වගේම දැන් ෆොරින් කන්ට්‍රි එකක නිෂ්පාදනයක් ගත්තොත් එයාලා හදන්නේ එයාලගේ කන්ට්‍රි එකේ ඉන්න අයගේ ස්කින් එකට ගැළපෙන විදියට. ඉතින් මං ශ්‍රී ලාංකිකයෙක් විදියට මං හිතනවා මට ගැළපෙන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන බයෝවිටා කියලා. හොඳයි. රුක්ෂණාට ආයමත් ප්‍රශ්නයක් යොමු වෙනවා. තාරකා කෝසලී පානදුරින් තමයි එවලා තියෙන්නේ. මම දැන් මාස 3ක් තිස්සේ බයවිට බොනවා. කලර් එකක් නම් ඇවිල්ලා තියෙනවා. ඒත් ලොකු වෙනසක් නැහැනේ කියලා. ප්‍රධාන හේතුව අපේ ස්කින්ස් එක එක විදිහයි. ඔයාගේ එක විදිහයි මගේ එක විදිහයි. දැන් චලන ගත්තාම ගොඩක් ලස්සනම ස්කින් එකක් තියෙන එක්කනේ. ඉතින් ඒ වගේ අපේ ස්කින් වලට අනුරූපී වෙන විදිහට සහ අපි සමහරක් වෙලාවට ගොඩාක් හිරු එළියට නිරාවරණය වෙලා ඉන්නවා. සමහරක් අය එහෙම නැහැ. මේ විදිහ එක එක කෙනාගේ තාරාතිරමත් එක එක්කෙනා කරන රැකියාවත් එක්ක මේ හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා බයවිට යූස් කරනවා නම් මාස 3ක් කියන්නේ ලොකු කාලයක් නෙමෙයි. අනිත් එක එයා කියලා නැහැ පැහැදිලි වෙනසක් නැහැ කියලා. ලොකු වෙනසක් නැහැ කියලානේ කියන්නේ. සමහර විට මට මෙහෙමත් හිතෙනවා මොනා හරි දෙයක් යූස් කරනවද එක්ක ක්‍රීම් එකක් හරි එහෙම නැත්නම් මොනා හරි වයිටින් මොනා හරි ලෝෂන් එකක් හරි මොනා හරි දෙයක් යූස් කරනවද දන්නේ නැහැ. එහෙම කරන්න එපා කියන එක මම මුලින්ම කියන්න ඕනේ. හේතුව එහෙම කරොත් ඔයාට පැහැදිලි ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙනවා.
ඉතින් මේක අතිරේක පෝෂණ අතිරේකයක් විදිහට අපි භාවිතා කරන්නේ. ඉතින් මේකට අඩංගු වියදු සියල්ලම දාලා තමයි මේ කැප්සියුල් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි දෙයක් ඒ වගේ වෙන ඉෆෙක්ට් එකක් ආවොත් එහෙම අර 100%ක ප්‍රතිඵලයට හානිදායක වෙන්න පුළුවන්. ඒ නිසා මම දන්නේ නැහැ ඒක එහෙමද කියලා. ඒක මුලින්ම කරන්න එහෙම දෙයක් යූස් කරනවා නම් එහෙම යූස් කරන්න එපා. එහෙම යූස් කරන්නේ නැතුව ඔය දවසට දෙවරක් මේක එක දිගට භාවිතා කරලා බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල තියෙනවා. මොකද මං හිතන්නේ මටත් වඩා ලස්සනයි චාලනිගේ ස්කින් එක. බොහොම පැහැදිලි. මම හිතන්නේ මේක එහෙම නැතුව දෙන්නට මාවෙනිකව හමුවල් දෙකක් තියෙනවා. ඉතින් පැහැදිලිව පේනවා ඇති මේ වගේ ස්කින් එකක් ලබා ගන්න අපි හැමෝම ආසයි. ඉතින් අපේ වැඩත් එක්ක සහ මේ සංකීර්ණ ජීවිතයක් අපි ගත කරන්නේ වර්තමානයේදී. ඉතින් මේ හැම දෙයකටමත් එක්ක සුදුසු වෙන විදිහට තමයි බයෝවිට යූස් කරලා තියෙන දේශීය දේවල්. චාලනිත් ඉස්සෙල්ලා කිව්වා අපේ ලංකාවට ගැලපෙන හමක් තියෙන්නේ අපිට. එතකොට මේ හිරුවෙලියත් එක්ක තමයි අපි මේ සටන කරන්නේ. එතකොට මේ හැම දෙයකටම ගැලපෙන විදිහට තමයි බයෝවිට නිෂ්පාදනය හදලා තියෙන්නේ. එතකොට ලංකාවට ආවේනික විදිහට, ලංකාවේ සමට ආවේනික විදිහට, ලංකාවේ අපිට ආවේනික විදිහට හදලා තියෙන බයෝවිට ගැන කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. ඒ වගේම දේශීය දේවල් නෙළුම් සාරය, මිදියට සාරය, ඒ වගේම වැල්මි අලුතෙන් එකතු කරලා තියෙනවා. මේ වගේ බොහොම ලස්සන වීමේ උපාංග තමයි මේකට ඇතුළත් වෙලා තියෙන්නේ. නිසා කවදාවත් සැකයක් හිතන්න එපා. මං අර කියවුව විදිහ දේවල් භාවිතා කරනවා නම් චුට්ටක් නවත්තලා බලන්න. මං හිතන්නේ ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි චලනි, නයෝමි කරුණරත්න ගාල්ලෙන් මෙහෙම ප්‍රශ්නයක් යොමු කරනවා. බයෝවිට කැප්සියුල් එක විතරද ඔබ ගන්නේ? ඔය පැහැය ලබා ගන්න. අනේ ප්ලීස් කියන්නකෝ. ඔව් ඇත්තටම මම පාවිච්චි කරන්නේ බයෝවිටා කැප්සියුල් එකත්, ඒකේ ෆේස් වාෂ් එකත්, ඒකේ මොයිස්චරයිසින් ලෝෂන් එකත්, ඒ තුන විතරයි. ඊට අමතරව මට හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් ගෙනියන්න අවශ්‍ය වෙන ජලය පානය කිරීම, හොඳ ආහාර රටාවක් ගන්න, ඊට අමතරව වෙන මුකුත් පාවිච්චි කරන්නේ බයෝවිටා විතරයි. හොඳයි රුක්ෂණ, අවින්ද්‍යා සත්සරණි මුණසිංහ අත්තිඩිය ගල්කිස්සෙන් ඉවලා තිනා, මේ බයෝවිටා එක ඇත්තටම සේෆ්ද? ඒක තමයි ප්‍රශ්නේ. සැකයක් වගේ එකක් තියෙනවා වගේ මට තේරෙනවා. සේෆ්ටිද කියන එක, ඒක ඔයාලට විතරක් නෙමෙයි, ඒක මටත් ආවා මුලින්ම. සේෆ්ටිද කියන එක මොකද, අපි ශරීරයේ අභ්‍යන්තරයට ගන්න දෙයක් කැප්සියුල් එකක්. එතකොට ඒකේ තිබිය යුතු සංඝටක තියෙනවද කියන කාරණාව ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකෝට මටත් මිතුරියකගේ මාර්ගයෙන් තමයි මේක දැනගන්න පුළුවන් වුණේ මුලින්ම. ඇය කිව්ව පමණින්ම මට භාවිතා කරන්න බෑ. මොකද කැප්සියුල් එකක් භාවිතා කරනකොට අපි ගොඩාක් හොයලා බලන්න ඕනේ. මම කියන්නේ මම යෝජනා කරනවා. ඒකේ තියෙන දේවල් ඔයා හොයලා බලන්න, අන්තර්ගත වෙලා තියෙන දේවල්, අපේ සමට ගැළපෙන දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. බ්ලීචින් දේවල් වගේ දේවල් අතලත් වෙලා නැහැ. ඉතින් ඒක ඒ වගේම ලංකාවේ සෞඛ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සම්මත වෙලා තියෙනවා. මේ හැමදේමත් එක්ක බොහොම ප්‍රමිතිගත කැප්සියුල් එකක් නිසා තමයි, සෞඛ්‍ය ආරක්ෂිත කැප්සියුල් එකක් නිසා තමයි මම භාවිතා කරන්න පෙළඹුණේ. ඉතින් අලුතෙන්ම ආරක්ෂාකාරී කියන වචනෙත් අපි භාවිතා කරන්න මෙන්න මේ හේතුව නිසාම තමයි. ඉතින් ඇයට බය නැතුව මම කියනවා ඔයාට සේෆ්ටි, බය වෙන්න දෙයක් නැහැ. හොඳයි. ඉතින් මේ වගේම ඕගලන්ට ප්‍රශ්න යොමු කරන්න හැකියාව තියෙනවා. අපි මේ වගේම උත්තර දෙන්නම් කවදා හරි දවසක. මෙන්න මේ ලිපිනයට ලියන්න පුළුවන් ආයිෆාමන් නියුට්‍රා පුද්ගලික සමාගම, නොම්බර 45 ශ්‍රී මහවිහාර පාර පානදුර. ආයිෆාමන් නියුට්‍රා පුද්ගලික සමාගම නොම්බර 45 ශ්‍රී මහවිහාර පාර පානදුර. මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න 0761 6856 734, 0761 6856 734. ඒ වගේම ඔබේ සමේ ඔබේ හිස කෙසල මොන හරි ගැටලුවක් තියෙනවා නම් බයෝවිටා වට්ස්ඇප් වට්ස්ඇප් අංකය සඳහන් කරන්නම් 0777010037095, 0777010037095. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ අංකයට ෆොටෝ එකක් එවන්න කියන කාරණාව මතක් කරනවා. ඉතින් අද දවසේ බයෝවිටා ගැන කතා කරන අපිත් එක්ක එකතු වුණේ රුක්ෂණ දිසානායක, චලනි ශහානි. බොහොම ස්තුතියි කියලා සමුදෙනව දෙපළටම. අයවත් ආයි දවසක හමුවෙමු.